දැන් මේ ලයිට් බිල් අපිට දරන්න පුළුවන්. කර්මාන්ත ශාලා 260,000ක් වැහිලා ලංකාවේ කර්මාන්ත ශාලා ගැලවගෙන යනවා. රස්සා 115,000කට නැති වෙලා කල්පනා කළ බලන්න, කලින් ලයිට් බිල රුපියල් 1000ක් ආවනම් දැන් 5000යි. මේක දරන්න පුළුවන්. මම මේ ළඟදී ගිය ගාල්ල ඉන්නෝ මගේ හිතවත් මහාමුදුරු නමක් නායක හාමුදුරු කෙනෙක්. හැන්දෑවේ 7යි පන්සලට යනකොට මුළු පන්සලම කරුවරයි. මං කළුවරේම පන්සල කිට්ටුවට ගිහිල්ලා අපේ නායක හාමුදුරු නේ ගෑවා. බුදුගේ පැත්තෙන් හඬක් ඇහෙනවා, මහත්යෝ මං මෙහෙයි කිව්වා. මං කළුවරේම බුදුගේ ගාවට ගිහිල්ලා ඇහුවා, හාමුදුරු මොකද කරන්නේ? මහත්යෝ මං නිවන් යනවායි කිව්වා. බුදුගේ ඇතුළ ඉඳගෙන කියනවා මහත්යෝ මං නිවන් යනවායි කියලා. ඉතින් හාමුදුරු ඉන්න නිවන් යන්නම තමයි මං බැලුවා, කරුවලේ කොහොමද බුදුගේ ඇතුළ ඉඳලා නිවන් යන්නේ? මං කිව්වා හාමුදුරනේ මට තේරුනේ නෑ. හාමුදුරුව බුදුගේ ඇතුළ ඉඳන් කියනවා මහත්යට ලයිට් බිලාව හම් තේරෙයි කිව්වා. මහත්ය උපාසකම්මල ඇහිලා හයහමාරට පන්සලේ හැම තැනම ලයිට් ටික දාගෙන 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 යනවා කිව්වා. මං හතහමාරට නිවාගෙන 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 යනවා කිව්වා. හාමුදුරුව නිවන් යනවා. ඇයි හත්තිලා වේ මුළු පන්සලේම ලයිට් බිල දාලා ලයිට් ටික දාලා ලයිට් බිලක් ආව පන්සලෙන් භාගයක් වුණා ලයිට් බිල ගෙවා. මේක දරන්න පුළුවන්? දරන්න බෑ. ඒක නිසා මේක වෙනස් කරන්න ඕන. දැන් මේක වෙනස් කරන්න තමයි පෙළ ගැහිලා ඉන්නේ. ඒක නිසා රජෝ මේ පාර එන ජනාධිපතිවරණය සුළුපටු එකක් නෙමෙයි. ඉතිහාසයේ මැතිවරණ වුණ තරම් කොල්ල තියෙනවා බඩකට පුරවල. බලය වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ පාර එන මැතිවරණය කියන්නේ ලංකාව බිහිවෙච්ච දවසේදලා එන සුවිශේෂීතම මැතිවරණය. මේක තමයි ලංකාවේ වෙන ආශ්චර්යාත්මක වැඩේ.